කාලය කාලයේ වටිනාකම කොච්චරද? එක තප්පරයක් කොච්චර වටිනවද? රුපියලක්, ඩොලර් 1ක්, ඩොලර් 1000ක්. ඉතින් මේ විදිහට අපිට කාලයට වටිනාකමක් දෙන්න පුළුවන් වෙයිද? ඔව්. අපිට කාලයට වටිනාකමක් දෙන්න බෑ. අපිට තව ඩොලර් 1000ක්, එහෙම නැත්නම් තව රුපියල් 1000ක් හොයන්න පුළුවන්. ඒත් අපිට තව එක තප්පරයක් හොයන්න පුළුවන් වෙයිද? බෑ. අපිට කාලය හොයන්න බෑ. අපිට කාලය හම්බ කරන්න බෑ. අපිට කාලය ඉතිරි කරන්න බෑ. ඔව්. අපිට කාලය හම්බ කරන්න බෑ. ඒත් අපිට කාලය වියදම් කරන්න පුළුවන්. අපිට කාලය ඉතිරි කරන්න බෑ. ඒත් කාලයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ස්ටීව් ජොබ්ස්, ඇපල් සමාගමේ නිර්මාතෘවරයා. ඔව්. ඔව් කියනවා. කාලය සීමිතයි. අනිත් අයගේ උමනාවන් වෙනුවෙන් වැඩ කරමින් කාලය නාස්ති කරන්න එපා. අනිත් අයගේ ජීවිත තුල ජීවත් වෙන්න එපා. ඔබේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඔව්. ස්ටීව්. අඩු වයසේදී පිළිකා රෝගයකින් මිය යනවා. ඒ ඩොලර් කෝටි ගාණක්, ලක්ෂ ගාණක් හම්බ කරලා. ඔව්. ඔහු අපිට ඔප්පු කරනවා මුදල් හම්බ කරන්න පුළුවන්. ඒත් අපිට තව කාලය හොයන්න බෑ. කාලය හම්බ කරන්න බෑ කියලා. ඔයාව පාවිච්චි කරන මිනිස්සු වෙනුවෙන්, ඔයාගෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු වෙනුවෙන් කාලය වැය කරන්න එපා. අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න එපා වගේ කාලය නාස්ති කරනවා කියලා. මොකද ඒ කාලය නාස්ති කරන්නේ අනිත් මිනිස්සු නෙමෙයි. ඒ ඔයාමයි. ඔව්. ඒ ඔයාම තමයි. ඔයාගේ අරමුණ අනුව ඔයාට කොයිතරම් කාලයක් ඕන වෙයිද? ඒ ටාගට් එකට යන්න, ඒ අරමුණට යන්න. ඔයාට දවසට කොච්චර වැඩ කරන්න වෙයිද? අපිට මේ අපේ අරමුණට යන්න කොච්චර වෙලාවක් වැඩ කරන්න වෙයිද? දවසකට, එහෙම නැත්නම් මාසෙකට, සතියකට. මේ විදිහට මේ දේ තීරණය කරන්න ඕනේ අපිවත්, ඔයාගේ ගුරුවරුවත්, ඔයාගේ දෙමව්පියන්වත් නෙමෙයි. ඒ දේ තීරණය කරන්න ඕන ඔයාමයි. ඔයාට කොච්චර කාලයක් අවශ්‍ය වෙයිද? ඔයාට කොච්චර කාලය අවශ්‍ය වුණත් ඔයාට ලැබිලා තියෙන කාලය සීමිතයි. ඔයා දැනගන්න ඕනේ මේ ලැබිලා තියෙන පුංචි කාලයෙන් ඔයාගේ අරමුණට යන්න ඔයාගේ කාල කළමනාකරණය කරන්න. ලෝකයේ ඉන්න සාර්ථක මිනිස්සු වොරන් මෆර්, ලැරි පේජ්, ජැක් වෙල්, මාක් සකර්බ, ස්ටීව් ජොබ්ස්, මේ පුද්ගලය කොහොමද ලැබිලා තියෙන කාලයෙන් ප්‍රයෝජන ගත්තේ? ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් කාල කළමනාකරණය කරගන්න ඔයාටම ආවෙනික වූ ක්‍රමයක් වා හොයාගන්න ඕනේ. ඒක අපිට උගන්වන්න බෑ, අපිට කියලා දෙන්න බෑ. ඒත් අපිට පුළුවන් මේ ලෝකේ සාර්ථක මිනිස්සු කොහොමද කාල කළමනාකරණය කළේ කියලා කියන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් කතා කරමු කොහොමද මේ ලෝකේ සාර්ථක මිනිස්සු කාල කළමනාකරණය කරේ කියලා. ඉතින් මහන්සියලා වැඩ කරන්න. මෙච්චර කාලයක් අපි කාලය නාස්ති කරා නම් දැන් අපිට ලැබිලා තියෙන කාලෙනුත් පුංචි කාලයක්, සීමිත කාලයක් විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඔව්. අපේ අරමුණු වෙනුවෙන් දැන් වැඩ කරන්න පටන් ගන්න හොඳම කාලය තමයි මේ. ඉතින් හොඳ කාලය හෙට දවස, එහෙම නැත්නම් අනිද්ද දවස කියලා බලබල ඉන්න එපා. මොකද මේ ලෝකේ හොඳම කාලය කියලා කාලයක් නැහැ. එහෙම කාලයක් තියෙනවා නම් ඒ තමයි මේ වෙලාව. ඔයා මේ වීඩියෝ එක බලන මේ වෙලාව තමයි දැන් හොඳම කාලය. ඔව්. දැන් ඉඳන් වැඩ පටන් ගමු. දැන් ඉඳන් අපේ අරමුණට යන්න, අපේ ටාගට් එකට යන්න අපි වැඩ කරන්න පටන් ගමු. මොකද අපිට ලැබිලා තියෙන සීමිත කාලයනුත් විශාල කාලයක් අපි දැන් නාස්ති කරලා ඉවරයි. අපිට ඉතුරුලා තියෙන්නේ තව පුංචි කාලයයි. ඔව්. ඔයාට පුළුවන් ඔයාගේ වැඩ මේ දැන් ඉඳන් පටන් ගන්න. ඔයාගේ අරමුණු වෙනුවෙන් මහන්සි වෙන්න මේ දැන් ඉඳන් පටන් ගන්න. මහන්සියලා වැඩ කරන්න. අනිවාර්යෙන්ම දවසක ඔයා සාර්ථක වෙයි.